හිතන්න මේ දැන් පහුගිය අවුරුද්ද කියන්නේ දෙසැම්බර් අන්තිම මැද හරියේදී මට මේ වෛර ෆ්ලූ එක කියන්නේ මන්ට විතර නෙමෙයි මම හිතන්නේ ඒ කාලේ හැමෝගෙම පැතිරුණා ආශ්‍රයකටම ගොඩක් අත හැදුනා ඒක මේ කියන්න බෑ මොකද අපේ හිටපු හිටියා හතර පහ දෙනෙක් හතර පහ දෙනාටම හැදුනා ගාන්ට එක්කෙනෙක් හොස්පිටල් ඉඳන් එළියට එද්දී අනිත් එක්කෙනා හොස්පිටල් යනවා නම ඇඩ්මිට් වෙනවා ඊළඟ එක්කෙනා එළියට එද්දී ඊළඟ එක්කෙනා හොස්පිටල් ඇඩ්මිට් වෙනවා ඒ කියන්නේ පොලිමට එහෙම හැදුනා අපි පස් දිනකට ඉතින් මේ මට පස්සේ මගේ මහත්තයාට හැදුනා ඊට පස්සේ දකුණු කණෙන් පෙන්නන එක්කෙනාට හැදුනා එහෙම එහෙම හිතිබ්බා නෙඩු කොහොම හරි මම ඒක ඇත්තටම මං හිතන්නේ මට මෑතකදී ඒ කියන්නේ මට අවුරුදු ගානකින් උනකට අමාරු වුණාමයි මොකද මං කොවිඩ් කාලෙත් බේරිලා හිටිය කොවිඩ් වලින් මේ අවුරුදු දෙකක් තිස්සේ නමුත් මේක හැදුනම ඇත්තටම අමාරු මට හිතුණා මැරුණා නම් හොඳයි කියලා. ඕක ගැන සටහන මම දැම්මා මගේ Facebook page එකේ. මෙහෙම මට වෛරස් වුණ හැදින මොකද ඇත්තටම මේ මම අසනීප වෙච්ච වෙලාවේ මේ මගේ හස්බන්ඩ් ෆොටෝස් වගේ කරගත්තා මං මේ ලෙඩ ඇඳේ ඉන්න. මොකද මට යන්න බැරි වුණා ගොඩක් ක්‍රිස්මස් පාටිස් හරහිමි ගොඩකට මට යන්න බැරි වුණා. එතකොට ඒක ඒකලන්ට දැනුම් දෙන්න මම මෙහෙමයි මෙහෙම තත්වයක ඉන්නේ කියලා. ඒකට තමයි ෆොටෝස් ගත්තේ. ඉතින් ඒකත් එක්ක මම Facebook දාලා මම මෙහෙම ඉන්නේ මෙහෙම පරිස්සම් වෙන්න කියලා පණිවිඩයක් එක්ක මම page එකේ දැම්මේ අතරම. ඒක viral වෙලා අන්තිමට ඒක වෙනස් විදිහකට ගියේ. ඉතින් පස්සේ ඒවා edit කරලා ෆොටෝස් කියා එක එක විදිහට ඉතින් මං ඉතින් කල්පනා කරා කමන්නේ හැබැයි මේ පාරේ බැහැලා යන්න බෑ ඔයාට සනීපද දැන් මෙතන ආව ගම මෙයක් දැම්මා රන්දිත් ඇව්වා ඔයාට සනීපද ඒ කියන්නේ බඩුවක් ගන්න කඩේට ගිහින් ඔයාට සනීපද ආටිස්ලා කෝල් කරනවා අපේ අපේ ඇත්තට ආදරේ කුතුහලයෙන් බලාගන්න පුළුවන් සෑහෙන පිරිසක් මට කතා කරලා ඇහුවා මේ මේ ඖෂධි වට කොහොමද 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 ඒ කියන්නේ කියන්නේ හැබැයි එකාතකින් මං මෑතකදී මම දැනගත්ත මට කොච්චර මේ මේ ආදරය ගැන පිරිසක් ඉන්නවද කියලා ඇත්තටම